එමෙන්ම අද මෙම සංගමයේ මෙම රැස්වීමට සහභාගී වන අපගේ මානව හිමිකම් ෆන්ක්ෂන් සභාවේ අනිකුත් කොමසාරිස්වරුන් සහ ලේකම්තුමනි ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොටගෙන මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලබන සැමරීමේ උත්සවයට ඔබ සියලු දෙනාම මම සාදරයෙන් පිළිගන්නවා. අපගේ සමාජයෙන් ආර්ථික සමාජයන් ආර්ථිකයන් සහ ප්‍රජාවන් හැඩගැස්වීමේදී කාන්තාවන් ප්‍රධාන තැනක් ගන්නවා. කාන්තාව සහ ඔවුන්ගේ ජයග්‍රහණ සහ පිළිගැනීම් සැමරීම සඳහා අපි ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නෙමු. ජාත්‍යන්තර කාන්තා දිනය ප්‍රථම වරට ආරම්භ වූයේ විශ්වවෙනි සීවසේ උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ පුරා විහිදුණු කම්කරු ව්‍යාපාරවලිනි. මෙම ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස අප සෑම වසකම් මාර්තු 8 වන දින ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නෙමු. මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නේ Invest in Women, Accelerate Progress කාන්තාවන් සඳහා ආයෝජනය කරන්න ප්‍රගතිය වේගවත් කරන්න යන තේමාව යටතේය. කාන්තාවන්ගේ හඬ සහ දායකත්වයේ වැඩි කිරීම සහ අනෙකුත් ශේෂවල ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. එබැවින් මානව හිමිකම් කොමිෂන් සභාව වගකිවයුතු රාජ්‍ය ආයතනයක් ලෙස සමාජයේ සමානාත්මතාවය සහතික කිරීම සඳහා සමාජයේ කාන්තාවන් සවික බල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කරයි. අද අප ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නේ ආර්ථික අර්බුදයට ප්‍රතිචාරයක් ලෙස කාන්තාවන් සඳහා වන සහයෝගය තුළින් ආර්ථික ප්‍රවර්ධනයක් යන තේමාව යටතේය. එම තේමාව යටතේ කාන්තාවන් සමාජයේ යැපෙන්නන් බවට පත් කරනවාට වඩා සමාජයට දායක වන්නන් බවට පත් කිරීම අපගේ අරමුණයි. COVID-19 සහ රට තුළ පැවති විවිධ අර්බුදයන් හේතුවෙන් රට තුළ ආර්ථික අර්බුදයන් පැන නැගුණි. ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මුළු සමාජයටම බොහෝ අරගල කිරීමට සිදු විය. මෙම තත්ත්වය කාන්තාවන් හට දැඩි ලෙස බලපෑවේ. රැකියා අහිමිවීම නිසා බොහෝ කාන්තාවන්ගේ ආදායමද අහිමි විය. එපමණක් නොව ගෘහස්ථ වියදම් පාලනය කර නොහැකි ලෙස ඉහළ ගිය අතර ඒ විශේෂයෙන්ම මධ්‍යම හා පහළ පාන්තික පවුල්වලට බලපෑවේ. එබැවින් කාන්තාවන් සහ පවුලේ සෙසු අයට වෙනත් උපයන්නන් මත යැපීමට සිදුවිය. අර්බුදකාරී තත්ත්වයන් නිසා කාන්තාවන් අතර මානසික හා ශාරීරික පීඩාවන් ඇතිවිය. බොහෝ සෙයින් ගෘහස්ථ හිංසනය, ළමා අපචාර, මානසික අවපීඩනය සහ මන්ද පෝෂණය සමාජය තුළ බහුල විය. තවද ශුද්‍ර මූල්‍ය ණය පහසුකම්, ගණිකා වෘත්තිය, මද්දවි ජාවාරම් සහ තවත් බොහෝ දේ හරහා නීති විරෝධී ක්‍රම මගින් මුදල් සෙවීමට කාන්තාවන් පෙළඹී ඇත. මේ වන විට බොහෝ ගැහැණු ළමයින් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් හැරගොස් ඇත. එබැවින් මේ දරුවන්ගේ අධ්‍යාපනය බිඳවැටීමට සහ ආර්ථික වර්ධනයට ඍජු ලෙස බලපායි. එපමණක් නොව මේ නිසා කාන්තා අයිතිවාසිකම්ද උල්ලංඝනය වේ. Women, Business and Law කාන්තාව ව්‍යාපාර සහ නීතිය නමු නවතම ලෝක බැංකු වාර්තාවට අනුව සංවර්ධන සහ සංවර්ධනය වෙමින් පවතින රටවල කාන්තාවන් සහ පිරිමින් විවිධ දායකත්වයන් හඳුනාගෙන ඇත. සංවර්ධිත රටවල දියුණු වීමට හේතු වන්නේ ඔවුන් ස්ත්‍රී පුරුෂ දෙපාංශයෙන්ම එක හා සමානව සැලකමින් ආර්ථිකයට දායක වීමට සමාන අවස්ථා ලබා දීමයි. කෙසේ වෙතත් සංවර්ධනය වෙමින් පවතින රටවල ස්ත්‍රීන් හට ආර්ථිකයට දායක වීමට පුරුෂයන් හා සමාන ඉඩ ප්‍රස්ථා නොමැත. අභියෝග ජය ගැනීම සඳහා අපගේ නිර්දේශය වන්නේ කාන්තාවන් සවිබල ගැන්වීමයි. කාන්තාවට තම ව්‍යාපාර ආරම්භ කිරීමට දිරිගැන්වීම හා වගකිවයුතු නිලධාරීන් විසින් අඩුපොලි මුදලකට ණය පහසුකම් ලබා දිය හැකිය. එපමණක් නොව නවීන ව්‍යාපාරික ප්‍රවණතා මගින් ඔවුන්ගේ ව්‍යාපාර පෙළගැස්වීම මඟ පෙන්වීම කළ හැකිය. මීට අමතරව කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල් ආරක්ෂා කිරීමේ වැඩසටහන ශක්තිමත් කර පුළුල් කළ යුතු අතර
කාන්තා සමබලකායේ විනද සමබලකායේ විනද පොර ඉල්ලීමට සරිලන පරිදි සංවර්ධනය කිරීමට උපාය මාර්ග නිර්ණය කිරීමට පියවර ගැනීම කළ යුතුය. සාමාන්‍ය සහ කර්මාන්ත විශේෂිත ව්‍යාපාරික පුහුණු වැඩසටහන් සහ ජාලකරණ අවස්ථා හරහා කාන්තා ව්‍යවසායකින් සාර්ථක කර ගැනීමට කාන්තාවගේ හැකියාව වැඩි දියුණු කළ හැකිය. සාර්ථක කාන්තා ව්‍යවසායකින් නැගී එන ව්‍යාපාරික කාන්තාවන් සමග සම්බන්ධ කරන නායකත්වය සහ උපදේශන වැඩසටහන් නිර්මාණය කිරීම සමාජයේ විසින් ආර්ථික ප්‍රපෘත්තිය සඳහා කාන්තා නායකත්වය සඳහා අවස්ථා නිර්මාණය කිරීම මූලික අංගයන්ගේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට කාන්තාවන්ට අවස්ථාව නිර්මාණය කිරීම සහ කාන්තාවන් සඳහා නීතිමය සේවාවන් සඳහා සහාය වීම කළ හැකිය. අවසාන වශයෙන් මම ප්‍රකාශ කරන්න කැමති මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමෙන් අපට නැති වූ ආර්ථිකයේ යළි ගොඩනැගීමට මුල් පියවරක් ලෙස කාන්තා දායකත්වය ලබා ගැනීම අතිශයින් වැදගත් බවයි. සුදී.